මුහොත වන විට අපේ රටේ රාජ්‍ය ශේෂ්ත්‍රයේ රාජ්‍ය සේවකින් අතර ඉතාමත්ම ආන්දෝලනාත්මක කතිකාවතක් නිර්මාණය වෙලා තිබෙනවා ඉදිරි අනාගතයේදී තමන්ට ලැබිය යුතු ඒ වැටුප ලැබේද ලැද කියන කාරණාව පිළිබඳව. පැහැදිලිවම රජයට අපි කියන්නට ඕන රාජ්‍ය සේවකින්ගේ වැටුප් ඒයාකාරෙන්ම ගෙවන්නට රට හැටියට රජයක් හැටියට සැමවෝම බැදි ලසිටන ඒ වගකීම පැහැර හරින්නට අපි කිසිකෙනකට හැකියාවක් නෑ එනිසා රජයේ වගකීම රජී යුතුකම එලෙසම ෂ්ට කරන්නට ඕන විශේෂෙන්ම මේ රජය බලයට පත් කරන්නට අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවකින් දැඩි කැප කිරීමක් කරලා තමන්ගේ විශ්වාසය තැබවා. රජය නිල්ලීමක් කරනවා රාජ්‍ය සේවකින් ලක්ෂ ගණනක් ඒ තබපු විශ්වාසය කඩ කරන්නට. අපේ අදහස වනේ කුමන පරිසරයක් තුළ හෝ අපේ රටේ රාජ්‍ය සේවකින්ට තිබුණු සහනයටත් වැඩි ඉදිරියට සහනය ලබා දෙන්නට. නමුත් ජනතා තීන්දුව මත ඒ අවස්ථාව අපට ලැබුණ ෑ. එ අවස්ථාව ලැුණු මේ රජෙන් මඉල්ලි මක් කරනවා. අධිවේගී මාර්ගවල්ට කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් වෙන්කරනෝ වෙනුවට කරුණා කල්ල රාජ්‍ය සේවකින්ගේ වැටුප එලෙසම ලබා දෙන්නට ඒ මුදල් උපයෝගී කරගන්න. ඒ වගේම දවස්පඩි මාස්පඩි ස්වන්රැකියා ශේෂත්‍රයේ නාගරික ග්‍රාමිය දුප්පද් ජනතාව වතු ජනතාව කම්කරු ප්‍රජාව මේ සලු දෙනාම රැකගන්නට ඒ වටිනා මුදල් යොදවන්න ඒ වගේම ඉතාමත්ම අයහපත් සෞ්‍යමය පරිසරයක් තුළ කඩිමුඩියේ පවත්වන්නට සැලසුම් කරන මහ මැතිවරණය වහ නවත්තල නැතිවරණය වෙන් වෙන් කැප කරන මුදල් ටිකත් රාජ්‍ය සේවක වැටුප් සඳහා යුදවාගන්නේ කියලා මේවස්ථාව ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ හැම දෙයක් පිළිබඳව මානුෂීව මනුෂ්‍යක්වේ නාමෙන් අවධානය යමු කරන්නේ කියලා මන් රජයෙන් ඉල්ලීමක් කරනවා. අපි හැමෝම දන්නවා රාජ්‍ය සේවය කඩා වැටෙනොවයි කියන කතා මීට මාස ගණනාාවට පෙර අපිට අහනට ලැබුණා. දැන් ඉල්ලීමක් කරනවා රාජ්‍ය සේවය වැට්ටවීමේ පලවිනි පේවරවන වැටු නොලබාදීමේ තත්වයකට රජය ප්‍රවේශව නැතුව ස්වේච්චාවෙන් රාජ්‍යසේවකින්ට යම් පරිත්‍යයාගයක් කරන්නට තමන්ගේ හදවත කියනවනම්. එය ස්වේච්ෂාවෙන්ම ස්වකය කැමැත්තෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදීලා කරුණා කරලා ඉදිරියේදී. අනිවාර්ය වැටුප කප්පාදුවකට නොයන ලෙසට මම ඉතාමත්ම වගහීමෙන් රටේ ජනතාවෙන් වෙන් සවහසක් රාජ්‍ය සේවයවෙන් වෙන් මේ රජයෙන් මම ඉල්ලීමක් කරනවා.ඒවගේ රටේ ජනතාවට පැහැදිවීම කියන්න කැමති මනා මූල්්‍ය කළමනාකරණයක් තුළ රාජ්‍ය පාලනයක් තුළ රාජ්‍ය සේවක වැටුප් බිලියෙන සේයක් වනත් ඒයට වැඩි වුනත් ඒ ක්‍රියාත්මක කිරීම අපහසු කාරයක් නොවේ මේ වැඩ පිළිවෙල මනා කළමනාකාලිත්වයකින් කාර්යශූර් රාජ්‍ය පාලනයක් තුළින් ක්‍රියාත්ම කරන්නට පුළුවො. අපිට ඒ හැකියාව තිබෙනවා. අපිට ඒ වගකීම භාරගන්නට පුළුවන්. මේ අවස්ථාවේ රජෙන් ඉල්ලීමක් කරනවා මානුෂීය පදනමක් මත ඉඳගැෙන. මනුෂ්‍යත්වයට මුල් තැන දීලා. මනුෂ්‍ය ජීවිතවල වටිනාකමාව බෝධ කරගෙන රාජ්‍ය සේවකින්ගේ වැටුප්. එලෙසම මාස් පතාම ලබා දෙන්නට කටයුදු කරන්නේ කියන මේ කාලෝචිත කාරුණික යෝජනාව මම මේ අවස්ථාවේ රජට ඉදිරිපත් කර.